සුබදා සකාදරණය දූපති විභාගයට තව සුළු වෙලාවක් තියෙද්දී ඔගොල්ලන්ට තව වැදගත් MCQ ප්‍රශ්න 50ක් සාකච්ඡා කරනවා. මේක පුළුවන් තරම් බලලා යන්න විභාගයට. හරි, ඔයා එක්සෑම් එකට ගිහිල්ලා යාළුවොත් එක්ක පිස්සු කියෝ කියෝ ඉන්නවට වඩා පැත්තකට වෙලා මේක හොඳට බලන්න. බලලා ඉවර වෙලා විභාගයට යන්න අනිවාර්යෙන් ඔයාට හොඳ ලකුණු ප්‍රමාණයකට යන්න හැකියාව ලැබේ. මොකද මේකේ පළවෙනි එක තියෙනවා ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුව. අපි දන්නවා ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුව කියන්නේ පුතේ සාවන් අසීමිතයි, ඒ අසීමිත වුවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නැහැ. හරිද? එතකොට අපිට ගන්න පුළුවන් උත්තරේ කෙලින්ම තුන විදිහට මිනිස් වුවමනාවන්ට සාපේක්ෂව ඵලදායී සම්පත්වල තියෙන හිඟකම තමයි පළවෙනි එකට උත්තරේ. ඊට පස්සේ අපි එනවා දෙවෙනි එකේ තියෙනවා මානව ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියන එක. පොතේ මානව ප්‍රාග්ධනය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අධ්‍යාපනයේ දැනුම කුසලතා නිපුණතා තුළින් හරි වැඩි දියුණු කළ ශ්‍රමයට අපි කියනවා මානව ප්‍රාග්ධනය. නැත්නම් කිසියම් ශ්‍රමිකයෙක් තුළ ගොඩනගෙන්නා වූ දැනුම් සම්භාරය අපි කියනවා මොකක් කියලාද? මානව ප්‍රාග්ධනය. එහෙනම් අපිට ගන්න පුළුවන් ශ්‍රම හමුදාව සතු කුසලතා හා දැනුම් සම්භාරය මානව ප්‍රාග්ධනය හැටියට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා තුන්වෙනි ප්‍රශ්නයට. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ යන්නෙන් අදහස් වෙන්නේ කුමක්ද? පොතේ මතක තියාගන්න නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයට පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි කියන ඒ දෙකම ඉටු වෙනවා. හරිද? එතකොට පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි කියන ඒ දෙකම ඉටු වෙනවා නම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. එතකොට අපි ඒක නිර්වචනය කරනවා අඩු පිරිවැයකින් වැඩි නිමැවුමක් ලබා ගන්නවා නම්, හරිද, නැත්නම් අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි ඵලදායිතාවයක් ලබා ගන්නවා නම් අපි කියනවා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. ඒ වගේම තමයි නිෂ්පාදනයේ කාර්යක්ෂමව තියෙනකොට මායිම මත ලක්ෂයක ඉන්න පුළුවන්. හරි, එතකොට මායිම මත ලක්ෂයක ඉන්නකොට නැත්නම් ඔහොම ඉන්නවා කියලා. එතකොට නිකන් හරි අපිට වුණොත් වයිවල නිෂ්පාදනයේ වැඩි කරගන්න නිෂ්පාදනයේ කාර්යක්ෂමව ඉන්නකොට වයිවල නිෂ්පාදනයේ වැඩි කරගන්න වුණොත් එක භාණ්ඩයක නිෂ්පාදනය නැත්තම් මේකට නෝ x වල නිෂ්පාදනය අඩු කරන්න වෙනවා නිෂ්පාදනයේ කාර්යක්ෂමව ඉන්නකොට. මතක තියාගන්න. හරි, ඕවා MCQ වල ආනෝ එක එක විදිහට. දැන් මේකට අනුව උත්තරේ අපිට එක ගන්න පුළුවන් අඩු පිරිවැයක් ගෙන දෙන නිෂ්පාදන ශිල්ප ක්‍රම භාවිත කරන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් පූර්ණ සේවා මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා හතරවෙනි එක. ඵලදායි සම්පත් හිඟකමක් ඇති බැවින් කිසියම් භාණ්ඩයක් වැඩියෙන් නිපදවා ගැනීමට තවත් භාණ්ඩයක නිෂ්පාදන ප්‍රමාණය කැප කළ යුතුය. මෙම ලක්ෂණය අන්තර්ගත සංකල්පයේ වෙන්නේ මොකක්ද කියලා අහනවා. يعني එක භාණ්ඩයක් නිෂ්පාදනය වැඩි කරන්න තව භාණ්ඩයක් කැප කරන්න වෙනවා. එහෙනම් අපිට උත්තරේ ගන්න පුළුවන් ආවස්ථික පිරිවැය. හතරවෙනි එකට පහ ආවස්ථික පිරිවැය ගන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි එක බලන්න. නිෂ්පාදනය කියා මායිම් වක්‍රයක් මගින් ආර්ථික වෘද්ධිය පෙන්눔 කළ හැකි පහක් සඳහන් කවර ආකාරයකටද? පුතේ නිෂ්පාදනය කියා මායිමක් මගින් ආර්ථික වෘද්ධිය අපිට නිරූපණය කරන්න පුළුවන් මේ විදිහට. මේ පැත්තට ප්‍රාග්ධන භාණ්ඩ පාරිභෝජන භාණ්ඩ දැම්මොත් මේ විදිහට වක්‍රයේ දකුණට විතැන් කරලා හරි. එතකොට ওই විදිහට අවුරුදු 10කවත් පරතරය සහිත වර්ෂයන් දාලා අපිට ආර්ථික වෘද්ධිය නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් පස්වෙනි එකට උත්තරේ එක ගන්න පුළුවන්. හරි, නිෂ්පාදන හැකියා මායිම කොහෙට විතැන් වෙනවද? දකුණට විතැන් වෙනවා. එතකොට ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නෙට අපි එනවා ආර්ථිකයේ කුමක් නිෂ්පාදනය කළ යුතුද යන්න තම ඉල්ලුම මත පාරිභෝගිකයන් විසින් තීරණය කරනු ලැබේ යන්න තීරණය කරන්න. එතකොට පාරිභෝගිකයන් තමයි ආර්ථිකයේ කුමක් නිෂ්පාදනය කරනවද කියලා තීරණය කරන්න. හරි, ඒකට අපි කියනවා පුතේ පාරිභෝගිකයාගේ මොකක්ද ස්වාධිපත්‍ය, ආර්ථිකයේ මොකක් හදන්නේද කියන එක පාරිභෝගිකයා තීරණය කරනවා නම් ඒක අපි කියනවා පාරිභෝගිකයාගේ මොකක් කියලාද? ස්වාධිපත්‍ය කියලා. ඊපස් මේකේ තියෙනවා සාමාන්‍ය භාණ්ඩයක මිල අඩුවීමක ආදේශන ප්‍රතිපාකයේ පිළිබඳ පහත් සඳහන් කවරක් නිවැරදි වේද කියලා අහනවා. සාමාන්‍ය භාණ්ඩයක මිල අඩුවීමක ආදේශන ප්‍රතිපාකයේ හරි සාමාන්‍ය භාණ්ඩයක මිල අඩු වෙනකොට ආදේශන ප්‍රතිපාකයේ පිළිබඳ කවරක් සත්‍යද කියලා අහනවා. පුතේ මිල අඩු වෙනකොට මතක තියාගන්න, හරිද, ආදායම් ප්‍රතිපාකයේ ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.
හරි, මිල අඩු වෙනකොට ආදේශන ප්‍රතිපාකයේ පිළිබඳ පහත් සඳහන් කවරක් නිවැරදි වේද කියලා අහන්නේ. එතකොට මිල අඩු වෙනකොට ආදායම් ප්‍රතිපාකය ශක්තිමත් කරනවා. ඊට පස්සේ අටවෙනි එකට අපි එනවා, කිසියම් භාණ්ඩයක සැපයුම් වක්‍රය දකුණට විතැන් කිරීමට පහත් සඳහන් කවරක් හේතු වේද? ඒ සැපයුම් වක්‍රයක් සාමාන්‍යයෙන් දකුණට විතැන් වෙන්නේ මිල හැර සැපයුම කෙරෙහි බලපාන අනිකුත් සාධකයන්ගේ සිදුවන්නා වූ දියුණුව නිසා. මිල හැර කිසිසේත්ම මිල වෙනස් වීමක් සැපයුම් වක්‍රය දකුණට හෝ වමට විතැන් වීමට බලපාන්නේ නැහැ. එතකොට මතක තියාගන්න, නිෂ්පාදන පිරිවැය ඉහළ ගියාම මායිම වමට විතැන් වෙනවා, දකුණට විතැන් වෙන්නේ නැහැ. නිෂ්පාදන පිරිවැය අඩු වුණොත් අන්න මායිම කොහෙට විතැන් වෙනවද? දකුණට වැඩි වෙනවා. ඒ නිෂ්පාදන පිරිවැය අඩු වෙනකොට නිෂ්පාදකයාගේ ලාභය වැඩි වෙනවා. එතකොට එයා වැඩි ලාභයක් ලබා ගැනීමේ අරමුණින් මොකද කරන්නේ? තමන්ගේ සැපයුම වැඩි කරනවා. ඒකින්ද සැපයුම වක්‍රය මෙන්න මේ ආකාරයට කොහෙටද දකුණට විතැන් වීම සිදු වෙනවා. කිසියම් භාණ්ඩ දෙකක් ආදේශක බව හැඟවෙන්නේ පහත් සඳහන් කවරකින්ද? පුතේ, කිසියම් භාණ්ඩයක් ආදේශක කියලා අපිට හඳුනා ගන්න පුළුවන් හරස් සිල්ලුම් නම්‍යතාවයේ ධනාගයක් ගන්නවා නම්. හරස් සිල්ලුම් නම්‍යතා සංගුණකයේ ධනාගයක් ගන්නවා නම් කිසියම් භාණ්ඩයක් මොනවා කියලා කියන්න පුළුවන්ද? ආදේශන කියලා කියන්න පුළුවන්. අනුපූරක කියලා කියන්න පුළුවන්. හරස් සිල්ලුම් නම්‍යතා සංගුණකයේ ඍණාගයක් ගත්තොත් අනුපූරක කියලා කියන්න පුළුවන්. එතකොට ආදායම් ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ ධනාගයක් ගන්නවා නම් ඒව සාමාන්‍ය භාණ්ඩ. මතක තියාගන්න, ධනවල එකට වැඩි නම් සුඛෝපභෝගී භාණ්ඩ, ධනවල එකට අඩුයි නම් අත්‍යවශ්‍ය භාණ්ඩ කියලා අපි එතනදී කතා කරනවා. හරි, මිල ඉල්ලුම් නම්‍යතාවේදී ඍණාගයක් ගන්න සාමාන්‍ය භාණ්ඩ, ධනාගයක් ගන්න මිල ඉල්ලුම් නම්‍යතාවේ මොන භාණ්ඩද? ගිෆන් භාණ්ඩ කියලා කියනවා. හරි, එතකොට ගිෆන් භාණ්ඩවල ආදේශන ප්‍රතිපාකයට වඩා ආදායම් ප්‍රතිපාකය ඍණාගයේ බලවත්. ඊට පස්සේ 10, වායු සමීකරණ යන්ත්‍ර නිෂ්පාදනය මත රජය විසින් පණුනු ලැබුවොත්, ඒ කියන්නේ වායු සමීකරණ යන්ත්‍ර නිෂ්පාදනය මත රජය විසින් බද්දක් පණුනු ලැබුවොත් වායු සමීකරණ යන්ත්‍ර වෙළඳපොලේ පහත සඳහන් කවරක් වෙන්න පුළුවන්ද කියලා අහන්නේ. ඒ කියන්නේ වායු සමීකරණ වලට, ඒ කියන්නේ සැපියුමට බද්දක් පැනවුවම අනිවාර්යෙන් පුතේ සැපියුම් වක්‍රය වමට විතැන් වීමක් සිදු වෙනවා. සැපියුම් වක්‍රය කොහෙටද? වමට විතැන් වීමක් සිදු වෙනවා. 10ට 4. ඊට පස්සේ අපි එනවා බලන්න, මෙතන තියෙනවා ආයතනයක 120ක මිල ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස එහි අයභාරය 10%කින් වැඩි වේ නම්. හරි, මෙම මිල පරාසය තුළ මුහුණ දෙන ඉල්ලුම මොකක්ද කියලා අහනවා. හරි, එතකොට ආයතනයක 120කින් මිල ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස එහි අයභාරය හරි 10%කින් වැඩි වේ නම්. හරි, මෙම මිල පරාසය තුළ ආයතනයේ මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය මොන වගේ දානවා? ඒ කියන්නේ මිලේ වෙනසට වඩා, හරි, මෙතන තියෙන අයභාරයේ වෙනස අඩුයි. ඒ වගේ දෙයක් ඇති වෙන්නේ පුතේ මතක තියාගන්න, මොන ඉල්ලුමේද? අනම් ඉල්ලුමේ. නිකන් හරි මෙතන මිලේ වෙනසට වඩා මෙතන වෙනස වැඩි වුණා නම් ඒක නම්ය කියලා අපිට ගන්න තිබුණා. හරි, ඊට පස්සේ තියෙනවා පහත රූප සටහන වෙළඳපොළ සැපයුම් වක්‍ර 4ක් නිරූපණය කරයි. එම සැපයුම් වක්‍ර වල මිල නම්‍යතා පිළිබඳ කවර ප්‍රකාශයක් නිවැරදිද කියලා අහනවා. එතකොට මේක තියෙන්නේ නම්‍ය සැපයුමක්. S1 කියන්නේ නම්‍ය සැපයුමක්. එතකොට S2 කියන්නේ ඒකීය සැපයුමක්. හරි, එතකොට S3 කියලා කියන්නේ අනම්‍ය සැපයුමක්. S4 කියන්නේ පූර්ණ අනම්‍ය සැපයුමක්. එතකොට මේ උත්තර වලින් අපිට ගන්න පුළුවන් පිළිතුර 1 SS වක්‍රයේ නම්‍යතාවයේ අඩුවෙමින් පවතී. මිල ඉහළ යනකොට SS ගේ නම්‍යතාවයේ අඩු වෙනවා. එතකොට නම්‍ය සැපයුම් වක්‍රයක්. මේක මිල ඉහළ යනකොට නම්‍යතාවයේ මොකද වෙන්නේ? අඩු වෙන ස්වරූපයක් තියෙන්නේ. හරි, ඊට පස්සේ මේ 13ට පිළිතුර නෑ පුතේ ඒකේ. හරි, අපිට 13 අහලා තියෙන ප්‍රශ්නේ මට කියන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්නේ අහලා නෑ, ඒකයි ඔතන ගැටලුව තියෙන්නේ. අපිට හරිද, මේකේ අහලා තියෙන්නේ රජයේ සහනාධාර පිරිවැය. රජයේ සහනාධාර පිරිවැය සමාන වෙනවා මෙන්න මේ කොටසට. මේ A කියන්නේ නිෂ්පාදකයාගේ වෙන මිල, K කියන්නේ පාරිභෝගිකයාගේ වෙන මිල. එතකොට මෙන්න මේ
කොටස් හතරේ යන්නේ AKBL පිළිතුර හතර රජයේ සහනාධාර පිරිවැය. එතකොට මෙන්න මේ කොටසට කියනවා මොකද්ද? සුභ සාධනයේ පාඩුව කියලා ওই කොටසට කියනවා. සුභ සාධනයේ පාඩුව. එතකොට මෙන්න මේ ත්‍රිපීසියමට කියනවා නිෂ්පාදකයාගේ වාසිය. නිෂ්පාදකයාගේ වාසිය ওই ත්‍රිපීසියම. මේකට අපි කියනවා පාරිභෝගිකයාගේ මොකද්ද? පාරිභෝගිකයාගේ සහනාධාර වාසිය හැටියට අපි ඒක හඳුන්වනවා. හරිද? එතකොට නිෂ්පාදන අතිරික්තය මෙන්න මේ ත්‍රිකෝණය හැටියට ගන්න පුළුවන්. නිෂ්පාදන අතිරික්තය සහනාධාරයට පස්සේ. හරිද? එතකොට පාරිභෝගික අතිරික්තය අපිට මෙන්න මේ ත්‍රිකෝණය හැටියට ගන්න පුළුවන්. පාරිභෝගික අතිරික්තය. එතකොට ඒව හොඳට ඔළුවේ ධාරණය කරගෙන යන්න. පස්සේ අපි යන x භාණ්ඩයක තරංකාරී වෙළඳපොළක අරයුතිරයයි උපකල්පනය කරන්න. x භාණ්ඩයේ නිෂ්පාදනය මත ඒකක බද්ධක් පනවනු ලැබුවොත් පහත සඳහන් කවරක් නිවැරදිද කියලා අහන. එතකොට x භාණ්ඩයේ මත බද්ධක් පනවනවලු. හරිද? x භාණ්ඩයේ මත බද්ධක් පැනෙවුවම පහත සඳහන් දේවල් වලින් කවරක් නිවැරදිද කියලා අපෙන් අහන. හරිද? එතකොට මේකේ ඉල්ලුම් වක්‍රයේ පූර්ණ නම් වෙනම් බද්ධයේ ප්‍රමාණයෙන්ම මිල ඉහළ යනවා. නොයයි කියලා තියෙන මිල ඉහළ යනවා. එහෙනම් එක වැරදි. ඉල්ලුම් වක්‍රයේ පූර්ණ අනම්ම වේ නම් බද්ධයේ ප්‍රමාණයෙන්ම මිල ඉහළ නොයයි. ඒක ඉහළ යනවා. හරි. ඒකත් වැරදි. ඉල්ලුම් වක්‍රයට වඩා නම් මේ ඉල්ලුම් වක්‍රයේ වඩා නම් වෙන විට පාරිභෝගිකයාගේ බදු බර අඩුයි. ඉහළ නගිය කියලා තියෙන අඩුයි. ඒ කියන්නේ අනම්මෙක් කෙනා තමයි හැමතිස්සෙම වැඩිපුර බද්දක් දරන්නේ. මතක තියාගන්න. අනම්මේ පාරිභෝගිකයා අනම්මේ නම් එයා වැඩි බද්දක් දරනවා. නිෂ්පාදකයා අනම්මේ නම් වැඩි බද්දක් දරනවා. පාරිභෝගිකයා අනම්ම නම් වැඩි සහනාධාර වාසියක් ගන්නවා. නිෂ්පාදකයා අනම්මේ නම් වැඩි සහනාධාර වාසියක් ගන්නවා. එතකොට අනම්මෙක් කෙනා තමයි වැඩිපුර බදුවලදී වැඩිපුර බදු ගෙවන්නේ අනම්මෙක් කෙනා. සහනාධාරවලදී වැඩිපුර සහනාධාර වාසිය ගන්න අනම්මෙක් කෙනා. ඒක හොඳට මතක තියාගන්න. හරි. එහෙනම් අපිට 14ට පිළිතුර ගන්න පුළුවන් හතර විදිහට. හරිද? ඉලුම් වක්‍රයේ නම්‍යතාවයේ අඩුවන විට, ඒ කියන්නේ අනම්ම වෙන විට කියලා කියන්නේ පාරිභෝගිකයාගේ බදු බර ඉහළ නගේ. ඊට පස්සේ මේකේ හීනවන ආන්තික ඵල හට ගන්නා විට යෙදවුමක, හීනවන ආන්තික ඵල ඇති වෙන විට යෙදවුමක මතක තියාගන්න පුතේ. සාමාන්‍ය හා ආන්තික ඵලදාව අඩු වෙනවා. සාමාන්‍ය ආන්තික ඵලදාව පහළ යනවා. හරි. හීනවන ඵල ඇති වෙනවා. එහෙනම් පිළිතුර අපිට තුන විදිහට ගන්න පුළුවන්. සාමාන්‍ය ආන්තික ඵලදාව පහළ යනවා. ඊපස්සේ මේක තියෙනවා කුඩා ආපනශාලා කරුව ආපනශාලා හිමිකරුවෙකුගේ ආරෝපිත පිරිවැයත පහත් සඳහන් කවරක්ද? ආරෝපිත පිරිවැය කියන්නේ අපේ නිෂ්පාදන ක්‍රියාවලියට අපේ යෙදවුම් යෙදීම නිසා අපිට අහිමිවන ආදායම්. අපි කියන ආරෝපිත පිරිවැය කියලා. හරි. එතකොට බලන්න ඒකේ අපිට ආරෝපිත පිරිවැය හැටියට ගන්න පුළුවන් හිමිකරුවාගේ කුසලතා විකල්ප රැකියාවක යෙදෙව්වේ නම්. හරි. ඒට හිමිවන වටිනාකම. දැන් මේ අයිතිකරුවා තමන්ගේ ව්‍යාපාරයේ කිරීමෙන්ද වෙන ව්‍යාපාරයක වැඩ කරලා ගන්න පුළුවන් වැටුප මොකද වෙලා තියෙන්නේ? අහිමි වෙලා. ඒක යාගේ මොන පිරිවැයක්ද? ආරෝපිත පිරිවැයක් හැටියට අපි සලකනවා. ඊට පස්සේ 17. කෙටි කාලය තුලදී කටයුතු කරන පූර්ණ තරංකාරී ආයතනයක් පිළිබඳව පහත් සඳහන් කවරක් නිවැරදි වේද කියලා අහනවා. හරි. පූර්ණ තරංකාරී ආයතනයක හරි නිවැරදි ප්‍රකාශය අහන්න. පළවෙනි එක බලන්න. ආයතනයේ සෑම විටම ප්‍රාමාණික ලාභ, දැන් සෑම විටම නෑ, සමහර වෙලාවට අලාභ ලබන්න පුළුවන්, ලාභ ලබන්න පුළුවන්. මිල සාමාන්‍ය මුළු පිරිවැයට වඩා පහළ වැටුණොත් ආයතනයේ වසා තමයි. එහෙම නෑ, ආයතනයේ වහලා දාන්නේ මිල අඩු වුණොත් සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට වඩා. ඒක මතක තියාගන්න. ආයතනයේ සෑම විටම ධන ආර්ථික ලාභ උපයන්නේ නෑ. මිල ආන්තික අයභාරයට සමානව තන නිෂ්පාදනයේ යෙදමින් ආයතනයේ ලාභ උපරිම කරයි. එහෙම නෑ. ආයතනය අපෙන් අහන්නේ නිවැරදි වේද කියලා අපෙන් අහන්නේ. හරිද? මිල ආන්තික අයභාරයට, මිලයි ආන්තික අයභාරය කියන්නේ එකම සංකල්පයකින්ද එක් ගන්න බෑ. ආයතනයේ ධන ලාභ හෝ, එනම් පිළිතුර අපිට පහ ගන්න පුළුවන්, ආයතනයේ ධන ලාභ හෝ ඍණ ලාභ හෝ ප්‍රාමාණික ලාභ හෝ ලබන්න පුළුවන්. උත්තරේ පහ. ඊට පස්සේ 18 වෙනි ප්‍රශ්නෙට අපි එනවා බලන්න. පූර්ණ තරංකාරී වෙළඳපොළ විහුවේක ලක්ෂණයක් වන්නේ පහත් සඳහන් කවරක්ද කියලා අහනවා. පූර්ණ තරංකාරී වෙළඳපොළක ලක්ෂණයක් වෙන්නේ මොකක්ද කියලා අහනවා. ආයතනයේ සමජාතීය භාණ්ඩ නිෂ්පාදනය කරනවා. එතකොට ඒක සරල ප්‍රශ්නයක්. 18ට 1. ඊට පස්සේ 19. මෙතන මම කියන්නම් ඒකාධිකාරී තරඟ
නිකන් හරි යහුවොත් එහෙම ඒකාධිකාරී තරංග ආයතනයක ලක්ෂණ මොනවද කියලා ඒගොල්ලෝ භාණ්ඩ ප්‍රභේදනයක් තමයි විකුණන්නේ. හරි, මතක තියාගන්න. ඊට පස්සේ ආයතනයක් පූර්ණ තරංකාරී වෙළඳපොළ කටයුතු කරන්නේ යැයි සලකන්නේ එම ආයතනයේ තම නිමැවුම් 15%කින් වැඩි කරයි නම් ආයතනයේ මුළු අයභාරය මත කවර බලපෑමක් සිදුවේද කියලා අහනවා. ආයතනයක් පූර්ණ තරංකාරී වෙළඳපොළ කටයුතු කරන එම ආයතනයේ තම නිමැවුම් 15%කින් වැඩි කරයි නම් ආයතනයේ මුළු අයභාරය මත මොකද්ද වෙන්නේ කියලා අපෙන් අහනවා. හරිද? එතකොට ඒගොල්ලෝ තමන්ගේ නිමැවුම 15%කින් වැඩි කරනවා නම් ඒගොල්ලන්ගේ මුළු අයභාරය 15%කින් මොකද වෙන්නේ? ඉහළ යාමක් සිදු වෙනවා. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අසර රාජ්‍ය අංශය සහ ජාත්‍යන්තර වෙළඳාම් නොමැති ආර්ථිකයකට අදාළ චක්‍රීය ප්‍රවාහ ආකෘතියක් ආකෘතියේ කුටුම්බ හරි ඒ කියන්නේ රාජ්‍ය අංශයක් නැහැ, ජාත්‍යන්තර වෙළඳාමක් නැහැ. චක්‍රීය ප්‍රවාහ සටහනක් කියන්නේ මෙන්න මේ විදිහට. මේ පැත්තේ ඉන්නවා කුටුම්බ, මේ පැත්තේ ඉන්නවා කවුද? ව්‍යාපාර. කුටුම්බ ව්‍යාපාරිකයන්ට තමන්ගේ භූමියේ ශ්‍රමය ප්‍රාග්ධනය නිෂ්පාදන සාධක දෙනවා. මේ පැත්තෙන් යනවා ඒ මත වැටුප් බදුගුලි පොලී ලාභ. ඊට පස්සේ ව්‍යාපාරිකයා කුටුම්බයන්ට දෙනවා භාණ්ඩ හා සේවා. මේගොල්ලෝ ඒ මත මොනා කරනවද? වියදම් සිදු කරනවා. එතකොට මේ කියන්නේ රජය ජාත්‍යන්තර වෙළඳාම නැති මෙන්න මේ ආකාරයේ චක්‍රීය ප්‍රවාහ සටහනක කුටුම්බ මොකද්ද කරන්න කියලා අහන්නේ. හරි, එතකොට කුටුම්බ ගත්තොත් එහෙම කුටුම්බ නිෂ්පාදන සාධක සපයන එක කරනවා. හරිද? ඒ වගේම භාණ්ඩ හා සේවා මත වියදම් කරනවා. එහෙනම් අපිට පිළිතුර හතර විදිහට ගන්න පුළුවන්. තම නිෂ්පාදන සාධක භාවිතයට ගැනීම වෙනුවෙන් නිෂ්පාදකයාගේ මොනව ලබනවද? ආදායම් ඉපයීම සිදු කරනවා. ඊට පස්සේ 21 බල කිසියම් කල්පිත ආර්ථිකයක වියදම් ප්‍රවේශය මත දළදේශීය නිෂ්පාදිතයේ ඇතුළත් සංරචකයන්ගේ නාමිකාගයන් පහත වගුවේ දැක්වේ. හරි, අපිට ওই විදිහට දීලා තියෙනවා. මෙම ආර්ථිකයේ දළදේශීය නිෂ්පාදිතයේ අවධමනකය හරි 2017 දී 101 සිට 2018 දී 110 දක්වා වැඩි වූ යයි උපකල්පනය කරන්න. දෙදස් දාහත 18 දී මූර්ත දළදේශීය නිෂ්පාදිතයේ වර්ධන අනුපාතිකය කොච්චරද කියලා අපෙන් අහනවා. හරිද? මූර්ත දළදේශීය නිෂ්පාදිතයේ වර්ධන අනුපාතිකය. එතකොට අපිට පුළුවන් CIG extra name මේ ටික සුළු කරලා අපිට Y හොයාගන්න පුළුවන්. එතකොට මෙතන මේ දෙන්න එකතු වුණාම 800යි, මෙතන 900යි, මේ දෙන්න සුළු වුණාට පස්සේ මෙතන 10යි. හරි, ඒ කියන්නේ x වලින් m අඩු වෙනවා හැමතිස්සෙම. හරි, එතකොට මෙතන 950යි, 1100යි, 1150යි නේද? මෙතන සුළු නාම මෙතන 50නේ, මෙතන 50යි, මෙතන සුළු නාම 1150යි. එතකොට මේගොල්ලන්ගේ අපිට ගන්න පුළුවන් 10 CM බෙදුවා නම් හරිද? මූර්ත නිමැවුම ගන්න පුළුවන් 2017ට අදාළව. එතකොට 1150 110 බෙදුවා නම් අපිට ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ මූර්ත නිමැවුම CM වැඩි කරන්නත් ඕන එක. එතකොට මෙයාට මෙයා ගුණම් මෙතනගේ දහමයි, මෙතන මෙයාට මෙයා කැපෙනවා. එතකොට මෙතන සුළු කරලා ගත්තම 1045ක් කියලා අපිට ගන්න පුළුවන් ආසන්න වශයෙන්. එතකොට මේ දෙන්න අතර වෙනස ගන්නවා පුතේ. 45යි මුලින් තියනාගේ 10යි, ඒකෙන් බෙදලා මේකෙන් වැඩි කරාට පස්සේ අපිට 4.5ක් කියලා එන්නේ 100ට. එතකොට ඒක 4.5 වටේලා ගත්තට පස්සේ 105ක් කියලා අපිට පිළිතුර දක්වන්න පුළුවන්. ඊට පස්සේ 22 දළදේශීය නිෂ්පාදිතයේ ගණනය කිරීමේදී අතරමැදි භාණ්ඩ වටිනාකම ඇතුළත් කරන්නේ නැත්තේ මතක තියාගන්න. හරි, ඕකේ. අතරමැදි භාණ්ඩවල වටිනාකම ඇතුළත් කරොත් එහෙම මොකද වෙන්නේ? දිවි ගණන දෝෂයක්, බහු ගණන දෝෂයක්. හරි, එතකොට අපේ නිමැවුම මොනවා වෙන්න පුළා? අධිතක්සේරු වෙන්න පුළා. එතකොට 22ට උත්තරේ 5 විදිහට අපිට ගන්න පුළුවන්. හොඳයි, ඊට පස්සේ බලන්න 23 වෙනි ප්‍රශ්නයට අපි එනවා. රජය තම වියදම් රුපියල් බිලියන 600කින් වැඩි කොට එම වියදම් පියවා ගැනීම සඳහා රුපියල් බිලියන 600කින් බදු ඉහළ නැංවුවහොත්
අයවැය ලේඛනය සහ දළදේශීය නිෂ්පාදිතය කෙරෙහි කෙසේ බලපානවද කියලා අහන. එතකොට මතක තියාගන්න, මම ඕක කලිනුත් කතා කරා. හරිද? එතකොට අයවැය ලේඛනයේ නම් කිසි වෙනසක් නැහැ. වෙනසක් වෙන්නේ නැහැයි බදුත් වැඩි කරලා රාජ්‍ය වේදනුත් වැඩි කරලා. එතකොට ඒ 600ට 600 කැපිලා යනවා. හරි? අයවැය ලේඛනයේ වෙනසක් වෙන්නේ නැහැ. හරිද? හැබැයි දළදේශීය නිෂ්පාදිතය වැඩි වෙනවා. මොකද බදු වැඩි කරලා, බදු වැඩි කරලා ඇතිවන බලපෑමට වඩා, හරි, ඒ කියන්නේ බදු වැඩි කරාම රටේ ආදායම අඩු වෙනවා. එතකොට රාජ්‍ය වේදම් වැඩි කරාම රටේ ආදායම වැඩි වෙනවා. එතකොට බදු අඩු කරලා ආදායම අඩු වෙනවට වඩා රාජ්‍ය වේදම් වැඩි කරලා ඇතිවන බලපෑම වැඩි. මතක තියාගන්න. එතකොට මේගොල්ලෝ බදු 600කින් වැඩි කරනකොට ආදායම අඩු වෙනවා. ඒක හරි. එතකොට රාජ්‍ය වේදනුත් 600කින් වැඩි කරනවානේ. එතකොට ආදායම වැඩි වෙනවා. එතකොට මේ බලපෑමට වඩා මේ බලපෑම මොකද? වැඩි. රාජ්‍ය වේදම් වැඩි කරන හින්දා බදු හා සමානවම රාජ්‍ය වේදම් වැඩි කරනවා. එතකොට කොහොම වුණත් රාජ්‍ය වේදම් වැඩි කිරීම වඩාත් ප්‍රසාරණාත්මකයි. ඒක හින්දා දළදේශීය නිෂ්පාදිතය මොකද වෙන්නේ? වැඩි වෙනවා. පහත දැක්වෙන වගුව ඉදිරිපත් කොට ඇති දත්ත කිසියම් ආර්ථිකයක වැය කළ හැකි දළ ජාතික ආදායම හා සමහර පාරිභෝජන වියදම් අතර සම්බන්ධය දක්වයි. සම්බන්ධය විස්තර කරන්න කියලා කියනවා. හරිද? එතකොට මේක බලන්න, මේකේ තියෙනවා ආදායම අපිට දීලා තියෙනවා මෙතන මෙතන 60යි, ඊට පස්සේ මෙතක් ඉඳලා මෙතනටත් 60යි, මෙතක් ඉඳලා මෙතනටත් 60යි. එතකොට මෙතන 45යි, මෙතක් ඉඳලා මෙතනටත් 45යි, මෙතක් ඉඳලා මෙතනටත් කීයද? 45යි. එතකොට අපිට පුළුවන් ආන්තික පාරිභෝජන නැම්මියාව හදාගන්න. MPC MPC හදන්නේ ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD. එතකොට ඩෙල්ටා C 45යි. ඒක බෙදනවා ඩෙල්ටා YD කියන්නේ කීයද? 60යි. හරිද? එතකොට මෙතනට 15 3යි, මෙතනට 15 4යි, උත්තරේ 0.75යි. MPC වලාගේ 0.75යි, MPS වලාගේ 0.25යි. මොකද MPC ධන MPS වලාගේ කීයට සමාන වෙනවද? 1ට සමාන වෙනවා. එහෙනම් MPC ඒ කියන්නේ ආන්තික පාරිභෝජන නැම්මියා 0.75යි නම් ආන්තික ඉතුරුම් නැම්මියා 0.25යි. මේ දෙන්නගේ අගය 1ට සමාන වෙනවා. එතකොට අපිට පිළිතුර ගන්න පුළුවන් උත්තරේ 5 ආන්තික පාරිභෝජන නැම්මියාව කීයද? 0.75ක් කියලා. ඊට පස්සේ අපි වෙනවා 25 වෙනි ප්‍රශ්නේ බලන්න. එක්තරා ආර්ථිකයක වර්තමානයේ රුපියල් බිලියන 5000ක සමතුලිත නිමැවුම් මට්ටමක් නිෂ්පාදනය කරමින් සිටින බව සිතන්න. පාරිභෝජන නැම්මියාව ආන්තික පාරිභෝජන නැම්මියාව 0.8ක් බව උපකල්පනය කරන්න. මෙම ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්ති සමතුලිත නිමැවුම් මට්ටම රුපියල් බිලියන 7000ක් වේ නම් එය අත්කර ගැනීමේලා පහත් සඳහන් කවර ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයක් තියෙනවාද? ඒ කියන්නේ 5000 ඉඳලා 7000ට අරගෙන එන්න ඕනලු. එතකොට අපිට බලන්න පුළුවන් ප්‍රධාන වශයෙන් මේ ආදායම වැඩි කරගන්න ඕනේ 2000කින්. එතකොට අපිට මෙතනදී ගුණකේ බලන්න හදන්න පුළුවන්. ගුණකයෙන් තමයි මේක හදන්න ලේසි. එතකොට K සමානයි 1 බෙදීම MPC ආන්තික පාරිභෝජන නැම්මියා 0.8යි නම් MPA ආන්තික ඉතුරුම් නැම්මියා 0.2 කීයද? 2යි. එහෙනම් අපිට ගුණකේනවා උඩට බිංදුවක් දාලා මේක දෙකෙන් බෙදුවා නම් ගුණකේනවා කීයයි කියලාද? 5යි කියලා එනවා. ඒක හරි. දැන් අපිට පුළුවන් ආදායම සමානයි K වැඩි කිරීම. හරි. A නෝට් ඩෙල්ටා A නෝට් මොකද්ද කියලා අපි දන්නේ නැහැනේ. මොන වියදමද වැඩි කරන්න ඕනේ කියලා අපි බලමු. එතකොට මෙයා කීයකින් වැඩි කරගන්න ඕනද? මෙයා 2000කින් වැඩි කරගන්න ඕනේ. ගුණකයාගේ අපිට එනවා කීයද? 5යි. ගුණකය 5යි. එතකොට බලන්න මේ ඩෙල්ටා A නෝට් කීයක් කරගන්න ඕනද? එතකොට මෙතන වැඩි කිරීම මෙහෙට එනකොට 2000 බෙදීම 5 බවට පත් වෙනවා. එතකොට මෙතන ඩෙල්ටා A නෝට් අපිට එනවා කීයයි කියලාද? 500ක් කියලා එනවා. 2000 5න් බෙදුවම 500 යන්නේ මේ කීයද? 400 යන්නේ. 400ක් කියලා එන්නේ. හරි. 400ක් යන්නේ. ඔව්. එතකොට මෙතන ඩෙල්ටා A නෝට් ඔය විදිහට තියෙනවා. එතකොට ආර්ථිකයේ, හරි, ආර්ථිකයේ මතක තියාගන්න මොකද්ද කරන්න පුළුවන්. දැන් මෙතන ඒ කියන්නේ සමස්ත වියදම, ඒ කියන්නේ ස්වාධීන වියදම් 400කින් වැඩි කරගත්තා නම් අපිට 2000 මට්ටම 2000කින් වැඩි කරගන්න පුළුවන්. ඒක තමයි මෙතන කියන්නේ. බලන්න රුපියල් බිලියන 2000කින් එහෙම හරියන්නේ නැහැ. 2000කින් බදු අඩු කරලා හරියන්නේ නැහැ. 2000කින් රජයේ වියදම් වැඩි කරන්න නැහැ බෑ. උපරිම 400 මට්ටමට තියෙනවා.
රුපියල් බිලියන 500කින් රාජ්‍ය වියදම් වැඩි කිරීම. රාජ්‍ය වියදම් වැඩි කරනවා නම් 400කින් වැඩි කරන්න ඕනේ. 500කින් වැඩි කළා හරියන්නේ නැහැ රාජ්‍ය වියදම්. ඒක ගන්න බෑ. ඊට පස්සේ රුපියල් බිලියන 500කින් බදු අඩු කිරීම. එතකොට මේක බලන්න රුපියල් බිලියන 400කින් බදු අඩු කිරීම. රුපියල් බිලියන 400කින් බදු අඩු කරාට හරියන්නේ නැහැ. මොකද මෙතන අර බදු අඩු කරනකොට ඒක MPC MPS ඒ දෙන්නටම බලපානවා. ඒකින් දා මෙයාට වඩා වැඩි අගයකින් තමයි බදු අඩු කරනවා නම් අඩු කරන්න ඕනේ. එහෙනම් පිළිතුරු අපිට හතර විදිහට ගන්න පුළුවන්. මතක තියාගන්න. එහෙනම් බදු 500කින් අඩු කරන්න පුළුවන් නම් හරිද? අපිට ආදායම කීයකින් වැඩි කරගන්න පුළුවන්ද? මේ 2000කින් වැඩි කරගන්න පුළුවන්. හරි. එතකොට බදු 500කින් අඩු කරනවා කියන්නේ ස්වායත්ත වියදම් 400කින් වැඩි වෙනවා හා සමානයි. ඒක මතක තියාගන්න. ඊට පස්සේ 26 රජයේ කටයුතු නැමැති ආවෘත ආර්ථිකයක සමහර ඉතුරුම් ස්ථිතය S සමානයි ඍණ 100 ධන 0.2 Y බවත් සමතුලිත ජාතික ආදායම් මට්ටම් රුපියල් බිලියන 2000ක් බවත් සලකන. මෙම ආර්ථික ආයෝජන මට්ටම කොච්චරද කියලා අපෙන් අහනවා. හරිද? එතකොට මේකේ අපිට කියනවානේ රජයේ කටයුතු නැමැති ආවෘත ආර්ථිකයක රජයේ නැති ආවෘත ආර්ථිකයක ඉතුරුම් ස්ථිතය අපිට දීලා තියෙනවා. සමතුලිත ජාතික ආදායම් මට්ටම දීලා තියෙනවා 2000. එහෙනම් අපිට පුළුවන් ඉතුරුම් ටික හොයාගන්න. මොකද ඉතුරුම් වලට සරල ආර්ථිකයක ඉතුරුම් වලට ආයෝජන සමානයි. හරි, ඒක හොඳට මතක තියාගන්න. එතකොට මෙතන සුළු වුණාට පස්සේ මෙතන දශම ස්ථානයක් තියෙන ඉඳ බිංදුව කපලා 2 200න් වැඩි කරාම මෙතන 200යි. එතකොට ඉතුරුම් වෙනවා 100යි කියලා. එතකොට අපිට ආයෝජනය KI කියලා ගන්න පුළුවන්ද? 100යි කියලා ගන්න පුළුවන්. මොකද W සමානයි J ක්‍රමයට අනුව S සමානයි කේද? I. S සමාන වෙනවා I ට. හරි. ඒකින්ද ආයෝජන මට්ටම රුපියල් බිලියන 100යි කියලා අපිට ගන්න පුළුවන්. මෙතන මෙතන පුතේ මේ බිලියන 2000ක් කියලා තියෙනේ නම් මෙතන 2000 වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන කියලා වැඩි කරාම 202කින් වැඩි කරාම 400. එතකොට 300ක් කියන්නේ. හරි, 300ක් කියන්නේ. එහෙනම් උත්තරේ 100 නෙමෙයි කියද? 300. හරි, ඊට පස්සේ එන්න කල්පිත සාර්වාර්ථිකයක දත්ත සමහරක් පහත වගුවේ පෙන්නුම් කරනවා. මෙම ආර්ථිකය සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වේද කියලා අහනවා. බලන්න, ආනයන වලට වඩා අපනයන විශාල බැවින් ආර්ථිකයේ ප්‍රසාරණ වේ. ආනයන වලට වඩා අපනයන විශාල. ඒ කියන්නේ ආනයන 70යි අපනයන 80යි. ආනයන වලට වඩා අපනයන විශාල බැවින් ආර්ථිකයේ ප්‍රසාරණ වේ කියලා කියනවා. ඊට පස්සේ එහෙම හිතන්න බෑ. මොකද මෙතන ඉන්නවලි තව කට්ටිය. ඒතකොට මෙතනදී අපේ ඔළුවේ තියෙන්න ඕනේ මෙතන දීලා තිනකොට W සමානයි J ක්‍රමය. ඒතකොට W සමානයි J ක්‍රමයේදී S T M I G X. හරිද? ඒතකොට මේකේ ඉතුරුම් වල අගය 60යි, බදු වල අගය 40යි. එතකොට M වල අගය 70යි. හරි, ඒගොල්ල වෙනම හිතන්න බෑ. ආනායන අපනායන විතරක් හිතන්න බෑ. මොකද මෙතන කට්ටියක් ඉන්නවනේ. එතකොට ආයෝජන තියෙනවා 50යි, රාජ්‍ය වේදම් තියෙනවා 30යි, අපනායන තියෙනවා 80යි. එතකොට මේ ටික එකතු කරාට පස්සේ 170යි, මේ ටික එකතු කරාට පස්සේ 160යි. ඒ කියන්නේ ආර්ථිකයේ කාන්දුවීම් ටික වැඩි විධීම් වලට වඩා, එකතු වීම් වලට වඩා කාන්දුවීම් ටික වැඩි. එහෙනම් පිළිතුර අපිට ගන්න පුළුවන් කාන්දුවීම් වලට වඩා කාන්දුවීම් වලට වඩා විශාල බැවින් ආර්ථිකය සංකෝචනය වේ. 24ට 4 කාන්දුවීම් වඩා විශාල බැවින් හරි ආර්ථිකය මොකද වෙන්නේ? සංකෝචනය වෙනවා. ඊට පස්සේ පිරිවැයන් තල්ලුණු උද්ධමනය ආරම්භ විය හැක්කේ. සාමාන්‍යයෙන් පිරිවැයන් තල්ලුණු උද්ධමනය ඇති වෙන්නේ යෙදවුම් වල මිල ගණන් ඉහළ යාම නිසා. හරි, යෙදවුම් වල මිල ගණන් ඉහළ යාම. එතකොට වැටුප් ශ්‍රමය කියන්නේ යෙදවුමක් වැටුප් ඉහළ යනකොට පිරිවැයන් තල්ලුණු උද්ධමනය
ඇති වෙන්න පුළුවන්. ඒක වැටුපෙන් තල්ලුණු උද්ධමනය කියලා කියනවා. හරි, කිසියම් කල්පිත ආර්ථිකයක නාමික දළදේශීය නිෂ්පාදිතයේ රුපියල් ට්‍රිලියන 8ක්ද මුදල් සැපයුම ට්‍රිලියන 2ක්ද වේ නම් මුදලේ සංසරණ ප්‍රවේගය කොච්චරද කියලා අපෙන් අහනවා. හරිද? එතකොට අපිට පුළුවන් මෙන්න මේක දාන්න, MV සමානයි PT කියලා දැම්මුත් එහෙම ඔය නාමික දළදේශීය නිෂ්පාදිතයේ තමයි PT කියන්නේ. M අපිට තේනවා මෙතන 2යි කියලා, V තමයි ඕනේ. එතකොට V තනි කරලා 8 බෙදීම 2 V වලට අගයක් එනවා කීයද? 4යි කියලා. එහෙනම් පිළිතුර අපිට 3ට 4 විදිහට ගන්න පුළුවන්. ඊපස්සේ මුදල් ගුණකය කියන්නේ මුදල් සැපයුම හා අධිබලති මුදල් අතර පවතින සම්බන්ධයට අපි කියනවා මුදල් ගුණකය කියලා. හරි, අධිබලති මුදල් හා මුදල් සැපයුම අතර පවතින සම්බන්ධයට අපි කියනවා මොකක් කියලාද? මුදල් ගුණකය කියලා. එහෙනම් උත්තරේ 4 මුදල් සැපයුම හා අධිබලති මුදල් ප්‍රමාණයෙන් බෙදූ විට ලැබෙන අගය. ඒ කියන්නේ මුදල් ගුණකය, අපිට ලැබෙන්නේ මුදල් සැපයුම අධිබලති මුදල් වලින් බෙදුවට පස්සේ M බෙදීම H. ඊට පස්සේ මහ බැංකුව මුදල් සැපයුම වැඩි කළ හැක්කේ මහ බැංකුවට මුදල් සැපයුම වැඩි කරන්න පුළුවන් පොලී අනුපාතය අඩු කළා නැවත සුරුකුම්පත් මිලට අරගෙන. හරි, අන්න ඒ විදිහට මහ බැංකුවට මුදල් සැපයුම වැඩි කරන්න පුළුවන්. හරිද? එතකොට බලන්න මෙතන තියෙනවා උත්තරේ තුන, විවෘත වෙළඳපොලේ සුරුකුම්පත් මිලට ගත්තම මහ බැංකුව ගාව තියෙන සල්ලි ටික ආර්ථිකයට එනවා. එතකොට මුදල් සැපයුම ඉහළ යාමක් සිදු වෙනවා. පස්සේ විවට වෙළඳපොළ කටයුතු කියන්නේ විවෘත වෙළඳපොළේ සුරුකුම්පත් මිලට ගැනීම හා විකිණීමේ ක්‍රියාවලිය. විවෘත වෙළඳපොළේ සුරුකුම්පත් විකිණීමේ හා මිලට ගැනීමේ ක්‍රියාවලිය අපි කියනවා මොකක් කියලාද? විවට වෙළඳපොළ කටයුතු කියලා. පස්සේ මේකේ තියෙනවා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 15%ක් බවත් වාණිජ බැංකු රුපියල් 2000ක නව තැන්පතුවක් බාර ගන්නා බවත් උපකල්පනය කරන්න. මේ ප්‍රතිඵලයක් වශයෙන් බැංකුවේ මූල්‍යදත්ත ප්‍රකාශයේ ශේෂ පත්‍රය කියන්නේ නැහැ දැන් කියන්නේ මූල්‍යදත්ත ප්‍රකාශයේ පහත සඳහන් කවරක් වෙනසක් සිදු වෙනවද කියලා අපෙන් අහනවා. හරිද? එතකොට වගකීම්, හරි, මේක 15%ක වාණිජ බැංකුවක්, එක බැංකුවක්නේ. එහෙනම් වගකීම් තැන්පතු වැඩි වෙනවනේ 2000. වගකීම් වැඩි වෙනවා 2000කින්. හරිද? ඊට පස්සේ අවශ්‍ය කරන සංචිත ගාන. එතකොට අවශ්‍ය කරන සංචිත ගාන 2000ට අපි බලනවා 15%ක්. 2000ට 15%ක් කියන්නේ කීයද? 300යි. එතකොට උත්තරේ අපිට දෙක විදිහට ගන්න පුළුවන්. හරිද? පොදු භාණ්ඩයක් කියන්නේ පුතේ හොඳට මතක තියාගන්න, මිලක් අය කරන අයකි, මිලක් නොගෙවන අයව පාරිභෝජනයෙන් ඉවත් කළ නොහැකි තරංකාරීත්වයක් නොමැති භාණ්ඩ අපි කියනවා පොදු භාණ්ඩ කියලා. ජාතික ආරක්ෂා, වීදි ආලෝකය, නගර මැදේ තියෙන ඔරලෝසුකණු, ඒවා අපිට ගන්න පුළුවන් පොදු භාණ්ඩ වලට උදාහරණ විදිහට. ඊට පස්සේ අපි කියනවා පහත් සඳහන් රූප සටහනේ A හා B යන භාණ්ඩ සඳහා පවතින තරංකාරී වෙළඳපොළ දෙකක් නිරූපණය කරයි. එහි MSC, ඒ කියන්නේ සමාජ පිරිවැය මගින් සමාජ ආන්තික පිරිවැය, ඒ කියන්නේ පිරිවැයක්, MPC, ඒ කියන්නේ පෞද්ගලික පිරිවැයක් දක්වන. ඔය විදිහට දක්වන. මෙතන මේ තියෙනවා, මෙතන පෞද්ගලික පිරිවැය, මේ තියෙන සමාජ පිරිවැය. මෙතන තියෙන සමාජ පිරිවැය, පෞද්ගලික පිරිවැය. එතකොට මේ පෞද්ගලික පිරිවැයට වඩා උඩින් තියෙන සමාජ පිරිවැය. එතකොට පෞද්ගලික පිරිවැයට වඩා සමාජ පිරිවැය වැඩි හින්දා, බලන්න, පෞද්ගලික පිරිවැයට වඩා සමාජ පිරිවැය වැඩි හින්දා මෙතන තියෙන්නේ ඍණ බාහිරතා. ඇයි? සමාජ පිරිවැය වැඩි, මෙතන සමාජ පිරිවැය අඩුයි. එතකොට අපි කියන එතන මොන බාහිරතාවද? ධන බාහිරතා. එතකොට ඍණ බාහිරතාවලදී, හරි, අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් හදනවා. ආර්ථිකයට ඕනේ මෙච්චරයි. ආර්ථිකයට ඕනේ Q ප්‍රමාණයක්. මේ ආර්ථිකයට ඕන Q ප්‍රමාණයක්. ඇයි? සමාජ පිරිවැය කියන්නේ එතනනේ. එතකොට ආර්ථිකයට ඕන ප්‍රසස්තරිමේම Q. හැබැයි ඒගොල්ලෝ හදනවා Q1 ප්‍රමාණයක්. සම්පත් බෙදී යාම අකාර්යක්ෂමයි. ඕනවට වඩා වැඩියෙන් හදනවා ඍණ බාහිරතාවලදී. කියන්නේ ඒ භාණ්ඩ ඕනවට වඩා වැඩියෙන් හදනවා. මේ තියෙන ධන බාහිරතා, වලදී අපිට ඕනේ Q1 ප්‍රමාණයක්. හැබැයි හදන්නේ Q ප්‍රමාණයක්. ඇයි? යා පෞද්ගලික ප්‍රතිලාභ ගැන විතරනේ යාගේ හිතන්නේ. පෞද්ගලික පිරිවැය ගැන විතරයි යා හිතන්නේ. එතකොට ධන බාහිරතාවලදී ඕන ප්‍රමාණයට වඩා අඩුවෙන් හදන්න. එතකොට මෙතන තියෙන්නේ B භාණ්ඩයේ තියෙන ඌණ නිෂ්පාදනයක්, A භාණ්ඩයේ තියෙන්නේ අධි නිෂ්පාදනයක්. ඍණ බාහිරතාවලදී අධි නිෂ්පාදනයක්, ධන බාහිරතාවලදී ඌණ නිෂ්පාදනයක්. එහෙම තියෙනවා. එතකොට මේකට අනුව අපිට පිළිතුර ගන්න පුළුවන් රූප සටහන් දෙකම බාහිරතාව පවතින බව පෙන්නුම් කරනවා. හරි, රූප දෙකේම මේකේ ඍණ බාහිරතාව, මේකේ ධන බාහිරතාව අපිට ගන්න පුළුවන්. අර පැහැදිලි කිරීම මතක තියාගන්න, විභාගෙදී අහනවා ඒවා. ඊට පස්සේ
ආණ්ඩුවේ අසමත් වීම කියන්නේ ආණ්ඩුවේ පවතිනා වූ හරි දුර්වලතාවයන් නිසා වෙළඳපොළ අසමත් වීම නැති කරන්න ආණ්ඩුව ආවම ආණ්ඩුවේ පවතින විවිධ දුර්වලතා නිසා තව තවත් අකාර්යක්ෂමතා ඇති කරනවා නම් අපි කියනවා ආණ්ඩුවේ අසමත් වීම කියලා. ඒ කියන්නේ නිදහස් වෙළඳපොළ විසඳුම් සමග සැසඳීමේදී රජයේ මැදිහත් වීම සුබ සාධනයේ ශුද්ධ අහිමිවීමක් ඇති කරන විටදී අපි කියනවා මොකද්ද වෙළඳපොළ සොරි ආණ්ඩුවේ අසමත් වීම කියලා. ඒ කියන්නේ වෙළඳපොළ අසමත් වීම නැති කරන්න ආණ්ඩුව ආවට පස්සේ රජයේ තියෙන දුර්වලතා නිසා තව තවත් අකාර්යක්ෂමතා ඇති කරනවා නම් අපි කියනවා ආණ්ඩුවේ අසමත් වීම කියලා. ඊට පස්සේ 37 වෙනි ප්‍රශ්නයට අපි එනවා. පුතා බලන්න අනුක්‍රමික ආදායම් බදු අනුපාතික විවිධ ක්‍රියාත්මක වන විට. අනුක්‍රමික බදු කියන්නේ ආදායම වැඩි වෙන විට අය කරන බදු අනුපාතිකයක් මොකද වෙන්නේ වැඩි වෙනවා. එහෙම වෙනකොට හරිද ආදායම වැඩි වෙනකොට අපි ගෙවන්න වෙන බදු ක්‍රමයක් වැඩි වෙනවා. ප්‍රතික්‍රමික කියන්නේ ආදායම වැඩි වෙනකොට ගෙවන්න වෙන බදු ක්‍රමය අඩු වෙනවා නම් ප්‍රතික්‍රමිකයි. අනුක්‍රමික කියන්නේ ආදායම් බදු ඒ කියන්නේ ආදායම වැඩි වෙනකොට අය කරන බදු වැඩි වෙනවා. හරි ධනවත් අය බදු වශයෙන් ගෙවන්නේ රටවල් දෙකෙහි පිරිවැය වාසි පිළිබඳ නිවැරදි ප්‍රකාශය මොකද්ද කියලා. හරිද මේකේ මේකේ මොකක්ද ගැටුවක් තියෙනවා මේ ප්‍රශ්නේ. හරි එතකොට අපිට උත්තරේ හතර ගන්න පුළුවන්. ආදායම වැඩි වෙන විට ආදායම ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන ප්‍රතිශතයක්. හරි ඊට පස්සේ 38 2017 18 වර්ෂවලදී මධ්‍යම රජයේ නොපියවා ඇති ප්‍රතිශතය ඒවා බලා ගන්න පුතේ. ඒවා සංඛ්‍යා ලේඛන දාලා තියෙනවා. ඒවා ඉක්මනට බලා ගන්න කොච්චරක් ප්‍රමාණයක් තියෙනවද කියලා. හරි ඊට පස්සේ ඉතා මෑතකදී ශ්‍රී ලංකාව සමග නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීම පසු දැක්වෙන කවර රටක් ගිවිසුමකට එළඹුණේ පහත කවර රටක්ද කියලා අපෙන් අහනවා. මෑත වර්ෂවලදී අපිට සිංගප්පූරුව තමයි එහෙම එළඹුණේ. ඊට පස්සේ තියෙනවා එක්තරා රටක භාණ්ඩ වෙළඳ අනුපාතයේ දර්ශක අදාළ පහත වගුවේ දැක්වෙනවා. එතකොට මේ වෙළඳ අනුපාතයේ ටික මොකද වෙලා තියෙන්නේ වර්ධනය වෙලා තියෙන්නේ. හරි එතකොට ඒකෙන් අපිට එළඹෙන්න පුළුවන් මොකද්ද කියලා අපෙන් අහන්නේ. හරිද එතකොට මෙතන මේ වෙළඳ අනුපාතය ටික වැඩි වෙලානේ. ඒ කියන්නේ වෙළඳ අනුපාතය මේ වැඩි වෙලා වෙළඳ අනුපාතය වැඩි වෙලා. එතකොට අපි කියනවා වෙළඳ අනුපාතය වැඩි වෙන්නේ අපන හැමතිස්සෙම අපනයන මිල ආනයන මිලට වඩා වැඩි වෙනකොට. හරි ඒ කියන්නේ අපනයන මිල තමයි උඩින් තියෙන හැමතිස්සෙම ආනයන මිලට වඩා. එතකොට අපනයන මිල හැමතිස්සෙම ආනයන මිලට වඩා උඩින් තියෙනකොට වෙළඳ අනුපාතයේ යහපත් වෙන. එහෙනම් අපිට පිළිතුර එක විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න 41ට අපි එනවා. බලන්න පුතා සංවර්ධනය වන රටක ජල විදුලි බලය ජනනය කිරීම සඳහා ජලාශය ඉදිකිරීමට කැනඩාව මූල්‍යාධාරයක් ලබා දෙන්නේ යැයි සලකන්න. මේ කැනඩාවේ ගෙවුම් ශේෂ ලේඛනයේ කොහෙද සටහන් කරන්නේ කියලා අහන්නේ. එතකොට කැනඩාව තමයි අපිට ආධාර උපකාර දෙන්නේ. එතකොට කැනඩාව ඔවුන්ගේ ගෙවුම් ශේෂණයේ මූල්‍ය ගිණුමේ හරහා ඉතමයක් වශයෙන් සටහන් කරනවා. ඒක මතක තියාගන්න. හරි කිසියම් රටක විවාහ මුදලේ ක්ෂය වීමක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. පුතේ විවාහ මුදල් ක්ෂය වෙනකොට අපේ අපනයන වර්ධනය වෙන්න පුළුවන්. අපනයන වර්ධනය වෙනවා ආනයන අඩු වෙනවා. හරි එතකොට අපේ රටට එන සංචාරකයන් ප්‍රමාණය වැඩි වෙනවා. හරි එතකොට අපේ අය පිටරටවල් වලට යන එක අධෛර්යමත් වෙනවා. අන්න ඒ වගේ දේවල් වෙනවා විනිමය අනුපාතිකයේ ක්ෂය වෙනකොට. හරි ඒ වගේම තමයි විනිමය අනුපාතිකයේ ක්ෂය වෙනකොට උද්ධමන හරි අනුපාතිකයක් ඉහළ යනවා. එහෙනම් අපිට පිළිතුර එක විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා බලන්න මෙතන ස්ථාර විනිමය අනුපාතිකයක් පවතින රටක එම රටේ වෙළඳ පාර්ශ්ව කරුවන්ට සාපේක්ෂව උද්ධමන අනුපාතිකයේ ඉහළයයි සලකන්න. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආනයන අපනයන මත මොකද්ද වෙන්න පුළුවන් කියලා අහන්න. ඒ කියන්නේ ස්ථාර විනිමය අනුපාතිකයක් තියෙනකොට උද්ධමනය ඉහළ යනකොට හරි ආනයන වැඩි වෙනවා. හරි අපනයන මොකද වෙන්නේ අඩුවීමක් සිදු වෙනවා. හරි අපේ රටෙන් ගන්නේ නැහැ අපනයන. මොසේ මානව සංවර්ධන දාර්ශකයේ HDI විසින් සමාජ කාර්ය සාධනයට අදාළ පුළුල් ශ්‍රේෂ්ඨ තනි සංයුක්ත දාර්ශක කැටිකොට දක්වනු ලබයි. ඒව මොනවද කියලා අහනවා. මේක හැම අවුරුද්දම වගේ අහන ප්‍රශ්නයක්. ඒ හින්දා හොඳට මතක තියාගන්න මානව සංවර්ධන දාර්ශකයේ ඇතුළත් වෙන්නේ දීර්ඝායුෂ අධ්‍යාපනයේ ජීවන තත්ත්වය කියන ඒවා. හරි දීර්ඝායුෂ අධ්‍යාපනයේ ජීවන තත්ත්වය කියන දේවල් තමයි මානව සංවර්ධනයේ ඇතුළත් වෙන්නේ.
ඇසේ පහළ මැදි ආදායම් රටවල් සඳහා වන ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාව හරිද? එතකොට මේක වෙනස් වෙලා තියෙනවා මෑත කාලීනව. හරි, ඒ වෙනස් වීම දාලා තියෙනවා ඒවා බලන්න සංඛ්‍යාලේඛනවල. හරි, ඊට පස්සේ 2016 වර්ෂයේ 16 වර්ෂයේ ජනගහන දරිද්‍රතාවය ශ්‍රී ලංකාව අඩුම දරිද්‍රතාවය සහ වැඩිම දරිද්‍රතාවයේ තියෙන දිස්ත්‍රික්ක මොනවාද කියලා අහන්නේ. එතකොට මේක තාමත් මෙහෙමමයි, ලොකු වෙනසක් නැහැ. හරි, ගම්පහ සහ මඩකලපුව දිස්ත්‍රික්ක වෙන්නේ ගම්පහ සහ මඩකලපුව. ඊට පස්සේ සමාජයේ ධනවත්ම සියයට 10%ෙන් දිළිඳුම සියයට 10% කරා ආදායම් ගමන් කරනවා. ඒ කියන්නේ ධනවත් සියයට 10%ෙන් දිළිඳු සියයට 10%ට ආදායම් මාරු වෙනවා. හරි, එතකොට මොකද්ද වෙන්නේ කියලා අහන්නේ. එතකොට සල්ලි තියන අයගෙන් දුප්පත් අයට යනකොට, හරි, ගිනි සංගුණකේ අඩු වෙනවා. ගිනි සංගුණකේ අඩු වෙනවා කියන්නේ ආදායම් විෂමතාවය අඩු වෙන හින්දානේ. ඒ වගේම තමයි ලෝරන්ට්ස් සෆ්ට්වෙයර් අංශක 45 රේඛාවට ආසන්න වෙනවා. මොකද සල්ලි තියන අයගෙන් දුප්පත් අයට යනකොට ගිනි සංගුණකේ අඩු වෙනවා. ගිනි සංගුණකේ අඩු වෙන්නේ ආදායම් විෂමතාවය අඩු වෙන හින්දා. ඇයි ආදායම් විෂමතාවය අඩු වෙනවනේ මෙතන? සල්ලි තියන අයගෙන් දුප්පත් අයට ආදායම් යනකොට. එතකොට ආදායම් විෂමතාවය අඩු වෙනවා. ඒ වගේම තමයි, හරි, ලෝරන්ට්ස් සෆ්ට්වෙයර් ගත්තොත් එහෙම මේ ලෝරන්ට්س සෆ්ට්වෙයර් ටික ටික මේ සමව්‍යාප්ති රේඛාවට මොකද වෙන්නේ? ආසන්න වෙනවා. හරි, මතක තියාගන්න. එතකොට ලෝරන්ට්س සෆ්ට්වෙයර් සමව්‍යාප්ති රේඛාවට ආසන්න වෙනකොට ආදායම් විෂමතාවය අඩු වෙනවා. ගිනි සංගුණකයේ අගේ බිඳුවට ආසන්න වෙනකොට ආදායම් විෂමතාවය අඩු වෙනවා. හරි, ඊට පස්සේ මේකේ ගන්න පුළුවන් කිසියම් කල්පිත ආර්ථිකයක ශ්‍රම වෙළඳපොළ දත්ත දීලා තියෙනවා, සේවා නියුක්තිය දීලා තියෙනවා, ශ්‍රම හමුදාව දීලා තියෙනවා, ඊට වැඩි කුටුම්භ ජනගහන ප්‍රතිශතය දීලා තියෙනවා. එහෙත් දත්ත පදනම් කරගෙන පහත් සඳහන් කවර ප්‍රකාශයක් නිවැරදි වේද කියලා අපෙන් අහනවා. හරිද? එතකොට බලන්න පළවෙනි එක, ශ්‍රම හමුදා සහභාගිත්ව අනුපාතිකය 2017 වර්ෂයට වඩා 2018 වර්ෂයේදී 15%ක් වේ. ශ්‍රම හමුදා සහභාගිත්ව අනුපාතිකය හදන්නේ මෙන්න මේ 30 බෙදනවා. ශ්‍රම හමුදාව බෙදනවා වැඩ කළ හැකි වයසේ ජනගහනින් වැඩි කරනවා 100. එතකොට 30 බෙදන්න 60ෙන් වැඩි කරන්න 100ෙන් අපිට ගන්න පුළුවන් මෙතනට 30 1යි, 30 2යි ගත්තාම මෙතන 50යි. ඊට පස්සේ මේ අවුරුද්දෙත් බලමු. එතකොට 36 බෙදීම 80 වැඩි කිරීම 100. එතකොට බලන්න 360 බෙදන්න වෙනවා 8ෙන්. බෙදුවට පස්සේ අපිට 8 4යි. ඔව්, ඒ කියන්නේ 40ක් කියලා ගමුකෝ. ඒ කොහොම හරි ශ්‍රම හමුදා සහභාගිත්ව අනුපාතයක 2017 දී 50ක් හිටියා, 18 වර්ෂයේදී 15%ක් වේ. උත්තරේ කීයද? 1. හරි. දැන් සාමාන්‍යයෙන් මතක තියාගන්න මේ වගේ ගණනය කරලා ගන්න තිබුණොත් එහෙම බොහෝ විට උත්තරේ පළවෙනි එකේ තමයි තියෙන්නේ. මොකද හේතුව මේව ගයිකින් එක එකින් එක ගණනය කරලා බලන්න වෙනවනේ. එතකොට කාලය ගත වෙනවා. එතකොට අර ටයිම් මැනේජ්මන්ට් සම්බන්ධයෙන්ද බොහෝ විට පිළිතුර එකට ලබා දෙනවා. තේරෙනවද? එහෙම කියලා මේකට මේක ගහන්න එපා. ශ්‍රී ලංකාවේ මුළු යැපුම් අනුපාතය නිර්වචනය කරන්නේ කොහොමද කියලා අහන්න. ශ්‍රී ලංකාවේ යැපුම් අනුපාතය නිර්වචනය කරන්න වැඩ නොකරන වයසේ ජනගහනය වැඩ කරන වයසේ ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස දක්වන. මතක තියාගන්න. හරි, ඊට පස්සේ 50 වෙනි එකේ තියෙනවා බලන්න කුටුම්භ ආදායම් වියදම් සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ ධනවත්ම 20% දිළිඳුම 20% හිමි කරගන්නා ප්‍රමාණය. මේක වර්තමානයේදී ලොකු වෙනසක් වෙලා නැහැ. ඔන්න ඔය මට්ටමට අපිට ගන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් මේ ටික හොඳට බලන්න, හොඳට බලලා විභාගයට හොඳට සාර්ථකව මුහුණ දෙන්න මම ඕගොල්ලන්ට සුබ පතනවා.